ලේන් අප්පුගේ උපාය දවසක් ලේනෙක් ගහක අත්තෙන් අත්තට පැන පැන සෙල්ලම් කරමින් සිටියා. මේ ගහ යටම වෘකයෙක් නිදාගෙන සිටියා. මේ වෘකයාට තදින් නිින්ද ගිහින් තිබුණ වෙලාවක ලේනා අතු අතර පනිනකොට වෘකයාගේ ඇඟ උඩට වැටුණා. වෘකයා ගැස්සිලා නිින්දෙන් ඇහැරුණා. ඇඟ උඩ සිටිය ලේනාව දැක්ක වෘකයා එකපාරටම ලේනාව අල්ලගත්තා. නුඹ මගේ නිින්ද නැති කළා, මාව බය කළා. ඒ නිසා මගෙන් නුඹට කිසිම සමාවක් නැහැ. වෘකයා කිව්වා, අනේ මාව අතාරින්න, මම හරිම අහිංසක කෙනෙක්. මගෙන් වුණ වරදට සමාවෙලා මාව අතාරින්න කියා ලේනා පින්සෙන්ඩු වුණා. මම හැමදාම පාළුවෙන් ඉන්නේ, කිසිම සතුටක් නැහැ. ඒත් නුඹලා නම් හැමෝම හැම වෙලාවෙම බොහොම විනෝදෙන් නිදහසේ ඉන්නේ. ඒ කොහොමද කියලා මට කියන්න. වෘකයා කිව්වා, අනේ මම නුඹට හරි බයයි. මෙහෙම බයෙන් නුඹේ ප්‍රශ්නට උත්තර දෙන්න අමාරුයි. මාව ගහින් තියන්න, මම උත්තර දෙන්නම්. ලේනා කිව්වා. වෘකයා ලේනාව අතහැරියා. ලේනා ඉක්මනින් ගහට නැගගත්තා. නුඹට හැම වෙලේම පාළුවක් දැනෙන්නේ තිබෙන නපුරුකම නිසයි. නුඹ හිතන්නේ තව කෙනෙක්ගේ ජීවිතයක් කෑමට ගන්න විතරයි. අපි හරිම අහිංසකයි, කරුණාවන්තයි. කිසිම කෙනෙක්ට නපුරක් කරන්නේ නැහැ. ඒ නිසා අපි නිතරම විනෝදෙන් සතුටින් දවස ගෙවනවා කියලා ලේනා ඉක්මනින් ගහ මුදුනට නැගගත්තා.